ඇසිදිසිමානෙන් ඔබ්බට හයිබන් සූදායක සෝබර රාත්‍රියයක් පාර්ථනා කරන සුපුරුදු විදිහට අපි සුපුරුදු ලංගතුකමත් එක් ඔබේ නිවසට ගොඩවදින්නේ කෙම්මු රඩවිය ඔබේ වැඩසටහනත් එක්. අදත් සුපුරුදු විදිහට අපේ ගුරුන්නාන්සේ ගුරුවරයා භාරතී ගුරුන්නාන්සේ අපේ මැදිරියට ඇවිල්ලින්නවා. ඔබතුමා ඔබොහොම ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා. ආයිබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන් 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 ගෝ ලයිරුම මැතිතුමා. මම අද ගරුලම්බු ඇතුව කතා කරන්න ඕන. නික වෙද්දා ඔය කතා කරන්න බෑ. හේතුව දන්නවද? අපි දන්නවනේ හේතුව. මොකද හේතුව කියොම් බලන්න. මං කියන්න ඕනේ මට ඒක හැබැයි ඔබතුමා ආදරණීය පුත්‍ර රත්නයේ පියෙක් කියලා. ඒක සෙල්ලම් කෙලියක් කියලාද කොල්ලෝ හිතන්නේ? හැබැයිම සන්තෝසයි. හැබැයිම සන්තෝසයි. මම හම්බුඩු ගම්මගේ සුබපැතුම් පුතා ඔයාලට පූජා කරා. හැබැයි පුතේ මෙහෙම දෙයක් තියෙනවා. මිත්‍රයා ඔන්න දැන් තමයි මැචුවර් දෙන්න පටන් ගන්න. සරස්ථානේ එන්න පටන් ගත්තේ පුතෙක්ගේ තාත්තා කෙනෙක් ඉඳලා. ඒක හින්දා ඒ වගේ කීම දරාගෙන යන්න ඕන. ඉදිරි ගොතන ඉවර වෙන්නේ නැහැ. තව හතර දිනක තබ්බ වෙයි පහක් වෙන්න. ඒ දෙයියගේ වැඩ. ඒ ඉදිරි ඒ ආකාරට කෙරේවි. කොල්ලගේ කේන්දරේ මට දියා. මට ඒක බලන්න ආසයි. විස්තර සහිතව මම බලලා දෙනවා. ඒ ඔන්න එන මගේ සුපර්තු බිලි ගන්නවා. ඔව් බොහොම ඉස්සදී අපි කතා පැත්තට යමු බා. ආ යමු. ආස නැහැ ඒක ගැන කතා කරන්න හොරා. ඔය විදගම අන්දරික වලින් දරුවන්ලා වැඩිමෙන් අබරලා සැදීමෙන් ගෑනුන්ට අබර කොච්චර ඇඳත් ඉවරයක් නැහැ සර්. කොච්චර ඇඳත් ඉවරයක් නැහැ. කොච්චර තිබුණත් ඒක මදි. ඒක ඉතින් ගෑනු ගතිය. බොගේ අපි ඔබ කල්සන් මුහුචක්කුවක් ඇඳගෙන සර්ට් කබලක් දාගෙන යන්න උන් කැමතිද? ඔව්. දැන් මේ අද කතාව භාරතී මහත්තයා පටන් ගන්නෙත් එහෙම තැනකින්. එහෙම තැනකින් එහෙම මේ වගේ බොහෝම නොසෑහෙන තරගයක් තියෙන පවුලක ඇතිවෙච්ච හුටපටයක්. වචනේ හරි හුටපටය. අපි එහෙනම් කතාව ඉස්සෙල්ලා පටන් ගමු. කරමු කරමු කරමු. අම්මේ. නිකුලේ නිකුලේ. මොකද ළමයා මේ? හදතිනෙන් බය වුණාද? අනේ විශ්ව කවුද කවුද මන්ද මගේ දෙල්ල පිළිකන්න හැදුවා? ඉතින් කවුද ළමයෝ? දන්නේ නැහැ. මේ වා ડોක්ටර් දීපු බෙහෙත් බිව්වා නේද? ඔව්. ඔව් බිව්වා. මං කියන්නේද? ඕන නින්ද යන්න තව පෙත්තක් දෙකක් බොන්න. නැත්තම් මට නින්දකුත් නැහැනේ. උදේට වැඩට යන්නත් එපැයි. ඔයාට මං ඉඳ කරදරේ. ඔව් ඉතින් මේ විකාර ඉවරයක් නැහැනේ. දැන් පාන්දර 3යි වෙලා. නිදා ගන්නකෝ අප්පා. අනේ විශ්ව අවදින් ඉන්න මට බයයි. අයියෝ එන්න එන්න මගේ කාමරේට ගිහින් නිදාගමු. අම්මා අවදින් ඉන්නවනේ. ඔව් ඔව් මගේ දරුවෝ. යන්න යන්න එන්න. අපෝ ඒක හොඳයි. අරදරේ තව හොල්මන් විතරයි මේ ගෙදරට අඩු. නිදාගන්නත් නැහැ කේල්මන්. කෙම්මුර අඩවිය මාතේ මේ කතාව නිපුණි අපේ ස්කෝල ටීචර්ගේ අගේ කතාව. අපි ඕකට එයාගේ මහත්ය විශ්වත් ඇදගව. නිපුණි හැමදාම ඇහැට කන්ට පේන්න අඳින්න පළඳින්න හැදගෑලි. හැබැයි ඒ හැකියාවත් ඇහැට තියෙනවා. ලස්සනට අඳින්න මාල වලලු කූරු චෝඩු ඒ වගේ අඩුපාඩුකුත් නැහැ. ඒ වගේ අඩුපාඩු. හැබැයි තීරණට වඩා පෙන්වන්නක් කැමති. තීරණට වඩා පෙන්වන්නක් කැමති. ඇඳාම ඇතම ගෑනු ඉන්නවා. ඇඳාමනේ පුවක් ගහේ එළුවා වගේ, කොස් ගහේ එළුවා වගේ. එහෙම නෙමෙයි නිපුණි ඇඳාමත් ලස්සන. ඉතින් ඔහම ඉන්නකොට ඔන්න නිපුණි හීනෙන් බය වෙන්න පටන් ගත්තා. හීනෙන් බය වෙන්න පටන් ගත්තේ ආ දකිලුවා නන්නාඳුරු තරුණියා. අබරණ ලාලා
ප්‍රමාණිකවම ඇඟේ යතේ පයේ කරේ බෙල්ලේ ඔළුවේ හැමතැනම ආවරණ දාලා මෙයා ඉස්සර අපිට හීනෙන් පෙනී ඉන්නවා. ඒකම බලාගෙනුට මහලු ඇඳිරියක් බවට පත් වෙනවා. විරූප ගෑනියන් බවට පත් වුණා තමයි හීනේ. ඔය වගේ තමයි පේන්නේ බාහිර. ඔව් විකාර පේනවා. හැබැයි දැන් මේක විශ්වට මහා කරදරයක් බවට පත් වෙනවා. Tamange බිරිඳට දෙවලා තියෙන මේ ගැටලුව ලොකු ප්‍රශ්නයක් වාර්තී මහත්. මොනවද මේ කතා? නිපුණිගේ අම්මා හිතනවා මේක නිපුණිට තියෙන කළු කුමාර දිස්තිය කළු කුමාර දෝෂය. හීනෙන් යම් දේවල් පේනවා නම් බොහෝ අය භාරති මහත්ය පෙළඹිලා ඉන්නේ එහෙම හිතන්න තමයි. යකෝ කසාද බඳු ගැරුවට බොන කළු කුමාරයෙක්ද? බඳින්නේ ඉස්සලා තමයි ඔක්කොම මල මංගල්‍යයේ තියෙන්නේ. දැන් මේකේ බඳලා. කළු කුමාර දෝෂය එන්නේ නැහැ. සෑවිල්ලා කියලා අම්මා සැකේ හිතනවා. විශ්ව එයාගේ මහත්ය මේක ධම්මහා ඉසරදිය. ඔන්න දැන් නිපුණිවත රංගෙදර ගියා. නිපුණිගේ අම්මයි ප්‍රසිද්ධ කට්ටාරි මහත්තේ ගුරුනාංශ කෙනෙක් ගාවට එක්කන් ගියා මේ නිපුණිව. අම්මට මේ ගුරුනාංශ විශ්වාසයි ධම්මේ? ඔව් බං ඌ. මගේ යාළුවෙකුගේ දුවෙකුටත් උහුම වෙලා හරි ගියාලු. ලස්සනට හිටපු මට මොනවා වුණාද මන්දා? එහෙන් ඉස්කෝලේ මගේ නිවාඩුත් ඉවරයි. නෝපේ තමයි යන්න වෙන්නේ. උඹට කළු කුමාර දිෂ්ටිය වෙහිලා තමයි. අම්මට පිස්සු. ඔය විකාර කියවන්න ගිහින් තමයි විශ්වත් මාව දාලා යන්න ගියේ. විශ්ව උඹට කතා කරන්නවත් නැද්ද? නෑ. මං කෝල් කරාමත් කට් කරනවා. ආනේ. ඔහේ හිටපු දෙ ඌට උඹ එපා වින තරම් විනාශයක් වෙලා නෑනේ. ඔය ඊළඟට ඉන්න අම්මයි දුවයි ආවනම් අන්න යන්න යන්න. මේ ගුරුනාන්සේ මං විමල උදේ කෝල් කරේ කාරණාව කියලා. ආ ඔව් 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 මට මතකයි. අනේ ගුරුනාන්සේ මගේ කෙල්ලට පිහිටක් වෙන්න මේ වෙනකොට ඉතින් කෙල්ලගේ දීකෙත් කැඩෙන තැනට ඇවිත් මේ කරදර නිසා. අරහෙන් ගිහින් වාඩි වෙන්නකෝ. මොකෙක් කරි දෝනිගේ ඇඟට රිංගලවද්ද කියලා අපි බලමුකෝ. එහෙමයි. කට මං කිව්වේ ආයෙත් දෙකක් නෑ කළු කුමාරයා. කොහේ දිති බැබලි බැබලි අවේලාවේ තෙලි බහිනවනේ. අම්මට පිස්සු. වම් රේ වම් ගම් වම් වම් රේ වම් ගම් මා ගේනි උන්දාන් දින් කොම ගොරා මා වම් රේ මම පන් කෙම්මර අඩවිය කෙමරඩේ ඇසි දිසිමානින් නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන මේ නිපුණිට පේන හීන ගැන බොහෝම ලොකු කනස්සල්ලක් තමන්ගේ ස්වාමියාටත් තියෙනවා. භාරති මහත්තයා විශ්වටත් නිපුණිටත් මේක කරදරයක්. ඒ වගේම ගෙදර අයටත් කරදරයක්. ඉතින් මෙහෙම තමයි මේ අය කාලේ ගෙවෙන්නේ. ඉතින් අම්මට සිරින්ද කට්ටරි මහත්තයා ඒක මන්තර බෑයි කිව්වේ. මේ පුරියාවේ සෝන හුටාද මාටින් කියලා. අදවත් කතා කරමු එහෙනම්. කවුද මේ? මම මංගලා. මංගලා කිව්වේ කාගේ කවුද? මේකිගේ මාමගේ පුතාගේ නෝනා. අප්පට බොල. ඉතින් මොකෝ මේ දරුවගේ ඇඟට ආවේ? ඒ තරමටම ආදරේද? ආදරේ මොන ආදරේද? මට ඕනි මේකෙන් පලිගන්න. මේ ඔහෙ මලේ මොකෝ පිළිකාවක් හැදිලා. පිළිකාවක් හැදිලා මැරුණේ කොයි කාලෙද? මීට මාස 8කට කලින්. එතකොට මේ දරුවගේ ඇඟට ආවේ මගේ අවසන් කටයුතු දවසේ කනත්තේදී. ඉතින් මේ දරුවගේ ඇඟටම රිංගුවේ දවායේ හිටියන්නේ. ඒ වෙලාවේ මේකේ විතරයි මට පෙනුනේ.
ඒ මොකද? හැමදාම වගේ මේකි. මගේ මරණ දවසෙත් රත්තරම් බඩු දාලා ආඩම්බරෙන් උජාරුවට ඇඳ පැළඳගෙන හිටියේ. මට පෙනුනේ මේකි විතරමයි. එහෙම තමයිනේ. මලේ තමුන් වුණාට මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන තමයි ඉන්නේ. මේකෙත් එක මං තරහයි. මං ඉන්නකොට මේකෙ මට ලොකුකම පෙන්නුයි. කෙම්මුර අඩවිය. ඔන්න බලන්න ලහිරු මහත්තයෝ ආවේශ වෙලා නිපුණි කියවන්න ගත්තා. ඔතකොටනේ කෑල්ල එළියට ආවේ. මාටින්ද පී සකබෝන. මොකද නිපුණිගේ ඇඟට රිංගගෙන තිබුණේ මංගලා කියලා තවත් තරුණ දිෂ්ටිය, තරුණියකගේ දිෂ්ටිය. එයාගේ කතාවෙන් එළිවුණා. ඒකට හේතුව මොකද? මාමගේ පුතාගේ නෝනා. එයාගේ මාමගේ පුතා, ඒකට සහෝදරියක්. ඔතකොට නිපුණි හොඳට ඇඳලා පැළඳගෙන ලස්සනට එනවා උජාරුවට. මංගලාගේ හිතේ පුංචි වෛරයක් හටගත්තා. තරහ. මේ ගෑණි ඇඳලෙන්නේ කාට පෙන්නන්නද? බිම අපිට පෙන්නන්නද? අපිට තැඳුන් තියෙන මංගලා ඇඳට නිපුණි තරහ ලස්සන නෑ. ඒ අසනීපෙන් තත්ත්වෙන්නේ දෙහිටි භාරති මහත්තයා. ඔව්, මංගලා අසනීපෙ කියන කැන්සර්කට දොස්තරලා කිව්වා. තව 3-4 මාසකට නම් මේක අල්ලන්නේ නෑ කියලා. නිපුණිගේ ඔන්න අර ඉන්ජෙක්ෂන් වලට අර බොරන්ද කිමෝද තෙරපිද බොරන්ද කරනවානේ බා. මන්ද බා දොස්තර කෙනෙක්ගේ. ඒකෙන්ද කොණ්ඩෙත් ගිහිල්ලා. කෙල්ල කෙට්ටු වෙලා විරූපිත වෙලා. කැන්සර්ක් ආව මෙහෙමනේ. ඒකෙන්ද නිපුණිත් එක්ක තියෙන වෛරය තවත් වැඩි වුණා. ඕන මංගලා ඒකෙම්ම කැන්සර් එකෙම්ම මැරුණා. මැරුණ ගාම මංගලාට කිසි වෛරය නෙමලේ. ඈ පෙරේතියෙක් වෙලා උපන්න. අවමංගල්ලෙටත් නිපුණි ආවා. අද දෙය කරපු වැරද්ද. අවමංගල්ලෙට මොන රත්තරම් බඩු පුරෝගෙන යන්නේ මොකටද බා? ඒ දුකට යන්නේ. නිපුණි මොකද කරේ? ඒකට රත්තරම් බඩු පුරෝගෙන කනේ කරේ අතේ ආබඩ පුරෝගෙන ආවේ. මංගලාගේ භූත දිෂ්ටිය දැක්ක ඒක අවතාරේ. කැසතගේ හදිසිය මලේ කෙලිම මල පෙරේතියෙක් උනා. මංගලාගේ අවතාරින් දිෂ්ටිය මොකද කරේ? නිපුණිගේ ඇඟට රිංග ගත්තා. තරහෙන් හිටියේ බාරදී. ඔව්, දේ ධාතුවට රිංග ගත්තා. තරහෙන් හිටියේ. ඔන්න කොළපම් පට ගත්තා. දැ මරණේ කටයුතු වලදී තමන්ගේ මහත්තයා දරුවෝ එහෙමත් හිටියනේ. ඇයි එයාලා දිහා බැලුවේ නැත්තේ? මට එයාලව බලන්න ඕනුනේ නැහැ. ඊරිසිය ආවට තරහට මේකෙමයි බෙවුනේ. ඒ කියන්නේ මීට කලින් ඉඳලම තරහෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඔව්, මම ලෙඩ ඇඳේ ඉන්නකොටත් මේකෙ මාව බලන්න ආවේ මගුල් ගෙදරක යනවා වගේ. මට පේන්න. ඉතින් මම මේකට වෛර කරා. ඕං වේවා බ්‍රදින් ඕං දීවිතු ආතුරම ඕං රම මම ගලින් ගම් දාර්දින් ප්‍රම දේවා ගාපුදින් ඕං. අනේ දුයි. කලබල වෙන්න දෙයක් නෑ. මම මේ පියවි සිහිය ගත්තේ. එහෙමයි. මේ හැබැයිද මේ කියපුවා? ඔව් ගුරුනාන්සේ. මංගලා කියන්නේ මගේ අයියාගේ පුතාගේ නෝනා. එක විදිහක කෙනෙක් තමයි. මේ කියන්නේ ගැටලු තිබිලා තියෙනවා. අපේ පවුල් වල ගෑනු දුවිය ඉතින් කරගිටනේ ඇඳුම් පැළඳුම් අඳින්නේ ගුරුනාන්සේ. මගේ කෙල්ලත් ඉතින් උන්ට දෙවෙනි වෙන්න ගියේ නෑ. දුවි අම්මේ, ඔය අම්මා කියන කතාව ඇත්තද? මංගලාද මේ මට වද දෙන්නේ? ඔය ළමයාම කියමුකෝ උන දේ. මංගලා මට වඩා ඇත්තටම ලස්සනයි. ඒත් ඒක එහෙම නොවෙන්න මං එයාට වඩා ලස්සනට ඉන්න නොකරපු දෙයක් නෑ. එයා මැරෙන්න දවස් 3කට විතර කලින් මං එයාව බලන්න ගියා. ඒ ගියෙත් උජාරුවට ඇඳ පැළඳගෙනනේ. ඔව් ගුරුනාන්සේ,
ඒත් එයා S2 වහගෙන හිටියේ. මූණත් පැහැරිලා තිබ්බේ. ඇස් වහන් හිටියට ඔය හැමදේම දැකලා තියෙන්නේ. එයා ඉන්න විදිය දැක්කම යටි හිතට මොකක්ද සතුටකුත් මට ආව බව දැම්මට තේරෙනවා ගුරුණාන්සේ. කෙමරට ඇස දිසිමානින් ආරෝකය පිළිබඳව කතා කරද්දී අපි දෙවනි පැය ආරම්භ කරන්නේ මේ විදිහට. භාරති මහත්තයා දැන් අපි කිව්ව විදිහට මංගලා ජීවත්ව සිටිනකොට ඇය පිළිකා රෝගියක්. ඇයට පේන්න ඇයව බලන්න එනකොටත් හොස්පිටල් එකට සහ නිවසට හෝ වේවා මේ නිපුණි රත්තරන් බාණ්ඩ පැනඳගෙන එනවා. මොකද ඒක එයාගේ හොබි එක. හොබි එක සහ මේ එතකොට මංගලාට ඇගෙන දැඩි ඊර්ෂ්‍යාවක් හිතෙනවා. මිය ගියාට පස්සේ මලගෙදරටත් නිපුණියෙන් මේ ආකාරයටමයි. ඒ පිළිබඳව දැඩි ආශාවෙන් හිටපු මංගලා නිපුණිට නරක විදිහට බලපෑම් එල්ල කරනවා. බාරදි මහත්තයා මෙහෙම කතාවකුත් ලොකු මහත්තයා වෙලා තියෙනවා. හැබැයි ඒක කෙලින්ම නිපුණිට කියලා නැහැ. නිපුණිය කවුද මංගලාට කියලා නැහැ. නෝ තුන්වෙනි පාර්ශයක් පා මාර්ගෙන් තමයි ඒක මංගලාට ආරංචි වුණේ. මෙහෙම දේවල් හරියට නෑ අතර එහා මෙහා වෙනවා. මොකද දැන් මංගලා කෙට්ටු වෙලා කැත වෙලා කෙස් ගිහිල්ලා තට්ටෙ වෙලා ඉඳ දැක්කහම නිපුණිට සන්තෝසයි කියලා. සියුම් ආශ්වාදයක් ලැබුවා. සියුම් ආශ්වාදයක් ලැබුවා. ඕකේ ආවේ මාතක තරග කරන්න. තරගයක් නෑ මෙතන. නමුත් තරග කරන්න නෑ. මං කැමැතියට එහෙම වුණාට ඔන්න ඕක අතිනියුත් දාලා කියන්න ඇති දන්නේ නැද්ද අපේ අම්මන්ඩිලා. ඒකද නිපුණගේ හිතේ අර ඇතිවිලා තිබිච්ච හීන් ඊර්ෂ්‍යාව වෛරයක් බවට පත් වුණා. ඒකයි ඔක එළියට බොළු වුණේ. ඔය ඉන්නවනේ මේ ඇත්තිගේ ශරීරයෙන් යන්න අදහසක් නෑ වගේනේ. මං යන්නේ මං යන්නේ මට ඕනේ දේ වෙනකම් මං යන්නේ. මංගලට මොනවද ඕන ඉති? පලිගන්න පලිගන්න මේ ජීවිතේ කරලා මරලා දාන්න. ඔයගේ සැමියා දරුවා ගැන හිතන්න එපාය. මට යාලුවෙපා මට යාලුවෙපා මේකෙමයි මතක් වෙන්නේ. මම මේකගේ පාවුලක් කැඩුවා. ඒ කොහොමද? මේකගේ ඇඟට රිංගලා මිනිහට එපා වෙන විදියට ඇසිරුණා. තමුන්ට ඕන විදියට දැන් හැසිරෙන්න දෙන්න බෑ. තමුන් මංගලා නෙවි දැන් ප්‍රේතියා. වෛරය නිසා ඉපදුණු ප්‍රේතියා. මට මොකක් මට ඕනේ මේකෙන් පලිගන්න. වෛරය නිසා තව තවත් පව් පුරව ගන්න එපා. පව් නොකර ප්‍රේත ආත්මෙන් මිදෙන්න බලන්න. බැබේ බැබේ මේකි මල් ලෙඩ ඇඳේ ඉඳන්දි මට ලොකු කම් පෙන්නවා. මං පලිගන්නවා. දැන් තමුන්ට ඕන විදිහට නටන්න දෙන්න බෑ. මං කවුද කියලා දැනගත්තනේ. මං කියන විදිහට වැඩවෙන්න ඕනේ. ඔන් ත්‍රි පපේ රෝදලා ගුරුදලා මින් වෙනම ගින්න රබර කෙම්මර අඩවිය අඩවිය කෙම්මරට පියස දිස්සමානින් ආලෝකය පිළිබඳව කතා කරන දෙන මේ වෙනකොට භාරති මහත්තයා නිපුණිගේ ඇඟට ආවේශ වෙලා ඉන්න මංගලා නැමැති කාන්තාව, එහෙම නිපුණිගේ මාමගේ පුතාගේ බැඳලා හිටපු ඒ කාන්තාව මංගලා, සියලුම දේවල් නිපුණිගේ ඇඟට වැහිලා කියමින් හිටියේ භාරති මහත්තයා. හිමීට පට ගත දේ දැන් එන්න දරුණු වේගෙන යනවා. දැන් ඉන්න ගේනුත් යන්න වැඩසලසුනා. බඩු මුට්ටු පොඩි කරනවා,
ලස්සට තියාගෙන පිගම් බහන්න බිම දානවා අන්තිමේදී මිගි කලකෝලයි චන් කෙලවරක් නැ දැන් මේ මේ සිදුවේ මොකම කියන්නේ බාරති මහත්තයා අර ඇඟට වැහුණ මංගලා තමයි මංගලා මම නැත අපි කොහොමද දන්නේ අන්තිමේදී ඒ ගෙදර දෙන්නට යන්න වුණා දැන් ඔන්න තරහා ඒ ටික වැඩි වෙනවා පලපලකො ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා පාවුල ඇතුලේම ලස්සනට ඉන්න තරංගෙ තිබුණ නිසා අපිටත් මේව ගානක් උනේ නෑ ගුරුන්නාන්සේ අපි නොහිතන සමහර තැන් ජීවිතේට බලපාන හැටි අස්පනා අපිටම ඔහෙලා දැක්කනේ ඒකනි ගුරුන්නාන්සේ පිටා ගන්නවත් බෑ මංගලා කොහොමත් අනිත් අයගේ දේවල් වලට ඉන්න කාලේ තිරසියා කළා ඒකේ ප්‍රතිඵල ඒ ඇත්තට දැන් ලැබිලානේ තියෙන්නේ ඒක තමයි පන්සලට හීල් දානයක් පිළිගන්නලා මංගලාට පින් අනුමෝදන් කරන්න හොඳයි ගුරුන්නාන්සේ ඒ විතරක් බෑ තව දවස් 14ක් බෝධි පූජා පවත්වන්නත් ඕනේ හොඳයි මේවා කරන්නම් වාලි කරන්නත් බෑ හොඳේ බෝධි පූජා අවසානයේ අවංකවම මංගලා මේ දුගතියෙන් මිදී ඉහළ තලයට යන්න කියලා පින් අනුමෝදන් කරන්නත් ඕනේ. එහෙමයි. ඔය කිව්ව කාරණා ටික කරලා ආයේ මාව මුණ ගැහින්ට එන්න. අර ගුරුනාන්සේ උපදෙස් දුන්නා මේකෙන් ලේසි වෙන්නේ නැහැ හොඳ සාංගික දානයක් දීලා අගතියටපත් වෙච්ච ආත්මය ආත්මයට මංගලාගේ ආත්මයට අනුමෝදන් කරවන්න එතකොට එයා ඒකෙන් මිදිලා යාවි තරහ වෛරෙ නිවේවි නිපුනි ප්‍රශ්නෙම් බේරේවි කියලා උපදෙස් දුන්නා හැම දිනම බොහොම හොඳින් ඒ දේවල් ඉෂ්ට කර ගැනීමයි අත්‍යවශ්‍ය බාරදීන හැම අන්නහරි බොහොම පිරිසිදු චේතනාවෙන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි හොඳ චේතනාවකින් කරන්නේ යාළුවෙක් එක්කව කරන් අසල්වාසෙක් එක්කව උග කරන්නේ බේරුමක් වේවි හා නිපුනි කේතලේ ලිපේ තිබ්බරන්ට ඒකක් බොන්න හා අම්මට අද මහන්සියනේ මේ කකුලේ අමාරුව නිසා එහෙමයි කියලා ඉතින් මේ බෝධි පූජාව නවත්තන්න අද 7 වෙනි දවස තව දවස් 7ක් තියෙනවා ගුරුන්නාන්සේ කියපු විදිහට වැඩ ටික කරන්න ඕනේ මට නම් ගුරුන්නාන්සේව හොඳටම විශ්වාසයි ඔව් මටත් මේ වෙන දේවල් එක්ක හරිම මහන්සි යන්නේ උඹ දැන් වෙනදා වගේ නිින්දෙන් කෑ ගහනවා කේන්දරි ගහනවා අඩුයි නේද නිපුණි අනේ මන්දා අම්මට තේද කිරි තේද කහට එකක් ගේන්න නිපුණි ඇයි අම්මේ මොකද උනේ විශ්ව
ඔන්න විශ්වතා වගේදර විශ්වතා බාගුණ හොඳ දානමේ පුණ්‍ය කර්මයක් කරා. අටපිරිකරත් එක පරිවාර දානය දීලා පින් අනුමෝදක් කරා පුළුකු හාඳුරෝ කාටද මංගල මංගලට නිපුණිලා තමයි මේ වැඩ කටයුතු සියල්ලටම මූලිකත්වය අරගෙන මූලිකත්වය හරියට හරි හරියට හරි දැන් ඉතින් මේ ශරීරෙන් කොහෙට යන්න කාලේ හරි බෑ මට බෑ තව බලි ගන්න ඕනේ ඒ සෙල්ලම් බෑ දන්නවන්නේ මං කවුද කියලා එහෙමනම් ඉතින් මං කියන විදිහට වැඩ සිද්ධ වෙන්න ඕනේ හරි 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 මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනේ මං පුද බිමකට ඔහිව එක්කගෙන යනවා තව පින් රැස් කරගන්න. ඔහි මව පුච්චන නිසාමයි යන්න. මුන්ට කියන්න මට තව පින් දෙන්න කියලා. මම යන්න. බොහොම හොඳයි. බොහොම හොඳයි. හැබැයි ඉඩක් ලැබුණොත් නම් ආපහු මං එනවා. දෙන පින් අරන් හොඳ ආත්මයක් පතනවා. රේම් රාම්ගරෙන් බින් කෙමරඩිය හැසේ දිසමානින් හලෝකේ පිළිබඳව කතා කරන ඔය විදිහට තමයි කතාව අවසන් වුනේ භාරති මහත්තයා අවසානයේදී බොහොම මේ හොඳ විදියට මේ දේ අවසන් වීම පිළිබඳව ජීවිත කිසියකකට කරදරයක් නැතුව අර අගතිගාමි වෙච්ච ආත්මයටත් හොඳ තැනකට යන්න ලැබෙන්නේ නැති මනිර කටදී බැලද තමයි කියලා ඇවිල්ලා මේ කතාව අපිට රචනා කළ දුනි අචලා විතානගේ නිෂ්පාදනයේ ශානිකා තරංගණීගෙන් වගේම කසුන්නී වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරතී මහත්මියත් එක්ක මැදිරිය සිටින් අපට සහයෝගය ලබා දුන්නා ප්‍රවීණ සමර්ගෝ සූදායක සුබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා කෙම්මුර අඩවිය